ආයුබෝවන් විශ්වකර්ම YouTube නාලිකාව සමග නිරන්තරයෙන් සිටින ඔබට මොන ආකාරයේ විවේචන එල්ල කළත් අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමති මුලින්ම. මොකද හොඳ නරක සංසන්දනය කිරීමට පුළුවන් බුද්ධිමත් කණ්ඩායමකුත් මේ සමග රැඳී සිටිනවා. ඔබේ ජීවිතය පිළිබඳ යම් යම් තොරතුරු ඔබට ජීවිතය අනාගතය සැලසුම් කර ගැනීමට කිසියම් මඟ පෙන්වීමක් මේ ලැබෙනවායි කියලා විශ්වාස කරන අයට ඒ සඳහා උපකාරයක් කිරීම විතරයි අපි මෙතනින් කරන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2024 වර්ෂයේ ජූලි මාසයේ 12 වෙනිදාෙන් පස්සේ අඟහරු නැත්නම් කුජ ග්‍රහයා ඇතුල් වෙනවා වෘෂභ රාශියට. අපි ප්‍රථමයෙන් හඳුනා ගන්න මේ කුජ කියන්නේ කවුද? මේ කුජ ග්‍රහයා ග්‍රහ ලෝකයේ සෙන්පතිය වශයෙන් තමයි හඳුන්වන්නේ. එතකොට මේ සටන්කාමීත්වයෙන් යුක්ත මේ සෙන්පතියයි හඳුනාගෙන සිටින කුජ ග්‍රහයා ඇතුල් වෙනවා ග්‍රහ ලෝකයේ බොහොම සුකුමාල ග්‍රහයකට අයිති වෙන, ඒ කියන්නේ සිකුරුට අයිති වෘෂභ රාශියට. එතකොට මේ අවස්ථාවේදී කුජ ග්‍රහය ගමන් කරන්නේ වෘෂභ රාශිගත වීමෙන් පසුව රවිගේ නැකතක. රවි කියන්නේ තේජෝ ගුණයෙන් යුක්තයි. කුජ කියන්නේ තේජෝ ගුණයෙන් යුක්තයි. හැබැයි ආපෝ ගුණයෙන් යුක්ත රාශියකට ඇතුල් වෙන්නේ. නිකන් අර වතුරට ගින්දර දැම්ම වගේ වැඩක්. අපි බලමු මේෂ ලග්නයේ ඉඳන් මීන ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබට මොන විදිහේ බලපෑමක් මේ කුජ ග්‍රහයා වෘෂභ රාශිගත වීමෙන් ඇති වෙයිද කියලා. මේෂ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ ලග්නාධිපති කුජ. එතන මේ ලග්නාධිපති කුජ ග්‍රහය තමයි වෘෂභ රාශිගත වෙන්නේ. එතකොට මේෂ ලග්න හිමියන්ගේ වෘෂභ රාශිය වැටෙන්නේ දෙවැන්නට. දෙවැන්නෙන් නිවේදනය වෙන්නේ ධනය, ඒ කියන්නේ මේක ධනස්ථානයේ වශයෙන් හඳුන්වනවා. ඊළඟට කුටුම්බේ, කුටුම්බේ කියන්නේ පවුල, ඒ පවුල ආරක්ෂා කර ගැනීම නැත්තම් පවුල් සංරක්ෂණ. ඊට අමතරව මෙතනින් කතාව ගැනත් කියවෙනවා, දිව ගැනත් කියවෙනවා. වැදගත්ම කාරණිය තමයි ප්‍රථම මාර්ගස්ථානයේ වශයෙන් හඳුන්වනවා. එතන මේ කුජ ග්‍රහයා වෘෂභ රාශි ගත වෙලා, ඒ කියන්නේ දෙවැන්නේ ගමන් කරද්දී මේෂ ලග්න හිමියන්ට මොන විදිහේ බලපෑමක් ඇති වෙයි? මිල මුදල් පිළිබඳ හානිකර තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. එහෙමනම් මේෂ ලග්න හිමියන් තම තමන්ගේ තැන්පත් ධනයක් තියෙනවා නම් ඒ තැන්පත් ධනය මේ අවස්ථාවේදී ආරක්ෂා කරගන්නවා මිසක් වෙනත් වෙනත් ව්‍යාපාරවල සඳහා යෙදවීමට, වැඩි පොලියක් ලබා ගැනීම සඳහා වෙනත් ආයතනයක තැන්පත් කිරීමට, ඒ වගේ තීරණවලට එළඹෙන්නේ නැත්නම් වඩා යහපත්. මොකද ඔබට පාඩුවක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි තමන් ඇසුරු කරන අය අතර යම් යම් මතභේද, ගැටුම්, අවුල් වියවුල් ඇති වෙන්න පුළුවන්. මොකද තමන් නොකරපු වැරදිවලට චෝදනා එල්ල වෙන්න පුළුවන්. පවුලේ අය සමග තමන් හිතනවට වඩා අර සමීපව වැඩ කිරීමේදී ඒ අය අතර එකඟතාවයකට පත් වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේෂ ලග්න හිමියන් මේ කාල සීමාව ඇතුළත තමන්ගේ ලග්නාධිපති ග්‍රහයා වෘෂභ රාශිගත වෙලා ගමන් කරද්දී මේ කාල සීමාව තුළ හුඟක් ඉවසීමෙන්, කල්පනාවෙන්, බුද්ධිමත් විදිහට තම තමන්ගේ කටයුතු හසුරුවා ගන්නවා නම් හොඳයි. රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියා කරන ස්ථානයේ කොයි කා සමගවත් සුහදශීලීව වැඩ කිරීමට ඔබට සිද්ධ වෙනවා. ඒ සුහදශීලීභාවය ආරක්ෂා කර ගැනීමේදී මතභේද ගැටුම් වලට තුඩු දෙන කාරණා කෙරෙහි ඔබේ අවධානය යොමු නොකළ යුතුයි. ඔබට අයිති රාජකාරිය නීතිමය රාමුව ඇතුළේ ඉඳගෙන කරනවා මිසක් අනුන්ගේ වැඩ කරන්න ගිහිල්ලා අමාරුවේ වැටිලා අවසානයේදී ඒවා නීතිමය ගැටලු බවට පත් කරගන්න එපා. මෙන්න මේ தත්ත්වය හොඳින් අවබෝධ කරගත්තොත් මේෂ ලග්න හිමියන්ට යහපත උදා කර ගැනීමට හැකි වේ. කුජ ග්‍රහයා වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නගත වීමක් සිද්ධ වෙන්නේ ජූලි මාසයේ 12 වෙනිදාෙන් පස්සේ එළමෙන කාල සීමාව ඇතුළත. එතකොට මේ ලග්නගත වුණාම කුජ ග්‍රහය මොන වගේ බලපෑමක් වෙයිද? මෙතන මේ පෞරුෂය, තමන්ගේ මමත්වය, ඒ වගේ දේවල් නිවේදනය වෙන ස්ථානේ. ඊළඟට හිස. දැන් මෙතනදී මේ කුජ වගේ සටන්කාමී ග්‍රහයේ කුබේ කේන්ද්‍රයේ ලග්නගත වෙලා ගමන් කරද්දී තමන්ට තමන් කෙරෙහි ලොකු මමත්වයක්, අභිමානයක්, තමන් ලොකු කෙනෙක් කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. තමන් කරන රාජකාරී වැඩවලදී පවා තමන්ගේ
රැකියාව ඇතුළත, තමන්ගේ ව්‍යාපාරයේ ඇතුළත, තමන්ගේ ගෙදර දොර කටයුතු වලදී, ඒ කියන්නේ තමන් හොඳ චරිතයක් බවට තමා තුලින්ම නිගමනයක් එන්න පුළුවන්. ඒ නිසා මේ වැඩි තක්සේරුව මත තමන් පිළිබඳ තමා විසින්ම ඇති කරගන්නා වූ අධි තක්සේරුව නිසා වැඩිහිටියන් සමග හැම මොහොතකම ගැටුම්කාරී ස්වභාවයක්, වාද විවාද කරමින් තමන්ගේ ජයග්‍රහණය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි කටයුතු වලදී, ඒ කියන්නේ වැඩිහිටියන් විතරක් නෙමෙයි, රැකියා ස්ථානයේ, ව්‍යාපාරික ස්ථානයේ, සමාජ සේවා කටයුත්තක ඉන්න නම් ඒ වගේ ස්ථානවල, ඊළඟට දැන් ඔය ත්‍රිවිධ හමුදා, පොලිසිය වගේ තැනක සේවය කරන කෙනෙක් නම් මෙවැනි තත්ත්වයක් තමා තුලින්ම ඇති වෙන්න පුළුවන්. ඒක ඒ තරම් යහපත උදා කිරීමට හේතු වෙනවයි කියලා කියන්න බෑ. ඒ නිසා මේ තත්ත්වය අවබෝධ කරගෙන ඔබ වැඩ කරන්න ඕන. විශේෂයෙන් ඔබ රැකියාවක නිරත කෙනෙක් නම් ඔබ ඔබේ රාජකාරී ස්වභාවය හඳුනගෙන ඒකට අනුකූලව අන් අයට පාඩම් කියා දෙනවට වඩා තමන්ගේ යුතුයකම සහ වගකීම තේරුම් අරගෙන ඒ වෙනුවෙන් කැප වෙලා උනන්දු වෙලා වැඩ කළොත් මෙතනින් ඇතිවෙනා වූ බාධාව ඔබට අවම කරගන්න පුළුවන්. ඊට අමතරව මේ අවස්ථාවේදී මේ කුජ ලග්නගත වුණාම තියෙන අනිත් ගැටලුව තමයි දිවා රෑ නොබලා නිදි මරාගෙන කාලය ගැන හිතන්නේ නැතුව වැඩ කරනවා. එයින් ඔබ රෝගාතුර වෙන්න පුළුවන්, ලේ කුපිත වීම, ලේ ධාතුව විස වෙන්න පුළුවන්. මොකද ලේට අධිපති ග්‍රහයනේ. ඒ ශාරීරියට අනවශ්‍ය විදිහට දුක් දීලා වද දීලා වැඩ කරන්න ගත්තොත් ඒක ඔබ රෝගියෙක් බවට පත් කිරීමට හේතු වෙනවා. ඒ නිසා ඒකත් තේරුම් අරගෙන වැඩ කළ යුතුයි. ඊළඟට ආහාර පාන. දැන් මත්පැන් පානය කරන කෙනෙක් වුණොත් එය ඔබට අනාගත රෝගියෙක් නිර්මාණය කිරීමට හේතු වන බව තේරුම් අරන් වැඩ කරනවා නම් වඩා යහපත් කියන එක තමයි මට කියන්න සිද්ධ වෙන්නේ. මිතුන ලග්නයෙන් උත්පත්තිය ලබා සිටින ඔබගේ කේන්දරේ 12 වෙනි භාවයට කුජ ග්‍රහයා සිය ගෝචර ගමන ආරම්භ කරනවා 2024 වර්ෂයේ ජූලි මාසේ 12 වෙනිදාෙන් පස්සේ. මේ 12 වෙනි භාවයේ නිවේදනය කරන්නේ මොන මොන වගේ කරුණුද? ප්‍රධාන වශයෙන්ම මේක වැයස් දාන, ඒ කියන්නේ මුදල් වියදම් කරන, මුදල් පමණක් නෙමෙයි සියලුම දේ වැය වෙන ස්ථානේ, පිට වෙන ස්ථානේ. ඊට අමතරව මේක මෝක්ෂ ස්ථානේ වශයෙන් හඳුන්වනවා. බන්ධනාගාරය, රෝහල් සේවාව, මේ සියල්ල නිවේදනය කරන්නේ මෙතනයි. ඊට අමතරව මහජනතාව නිවේදනය කරනවා. විශේෂයෙන් මේ කුජ වගේ ග්‍රහයෙක්, මේ සටන්කාමී සෙන්පතියෙක් ලෙස හඳුන්වන මෙවැනි ග්‍රහයෙක් 12 වෙනි භාවයේ ගමන් කරද්දී මිතුන ලග්න හිමියන්ගේ මහජනතාවත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔබ නොදැනුවත් ඔබ කෙරෙහි තියෙන මහජන ආකර්ෂණය අවම කිරීමට, නැත්නම් මහජනතාව කෙරෙහි බිඳවීමට ඔබ ළඟ මිතුරු වෙසින් ඉන්නා වූ සතුරන්ගෙන් යම් යම් හිරිහැර, කරදර, පාඩු, අලාභ සිද්ධ වෙන්න පුළුවන්. අනවශ්‍ය දේවල් කෙරෙහි මුදල් වැයවීම සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට විවිධාකාරය, කියන්නේ වෙනත් අය විසින් නිර්මාණය කරන ප්‍රශ්නවලට මුහුණ දීමට සිද්ධ වෙන්න පුළුවන්. ඒ තරම් ඔබේ කාර්යභාරයේ විශාල අවුලක්, ගැටලුවක්, ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මිතුන ලග්න හිමියන් මේ අවස්ථාවේදී තේරුම් ගත යුතු වැදගත්ම කාරණිය තමයි තමන්ගේ ආර්ථිකයට අනුකූලව කළ යුතු වියදම් මොනවද, අත්‍යවශ්‍ය වියදම් මොනවද කියලා විතරක් හඳුනගෙන වැඩ කරන්න. අනෙක් අතින් ජනතාවට සේවාවක් සපයන කෙනෙක් නම් ඒ සේවාවේදී තමන්ට උදව් උපකාර කරන අය කොයිතරම් දුරට අවංකව, සත්‍යවාදීව උදව් කරනවද කියන එක ඔබ බුද්ධිමත් විදිහට ඔය කිසි කෙනෙක් තරහ කරගන්න නැතුව හඳුනගන්න. වගකීම් තව කෙනෙකුට බාර දීමේදී එකවරක් නෙමේ දෙතුන් වරක් හිතලා බාර දෙනවා නම් වඩා යහපතයි. කටක ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ යෝගකාරක ග්‍රහය කුජ. ඒතර මේ යෝගකාරක කුජ ග්‍රහයා ඔබේ කේන්දරයේ 11 වෙනි භාවයට ගමන් කරනවා. ඒ කියන්නේ සිය ගෝචර ගමන ආරම්භ කරනවා.
දෙදස් විසිහතර වර්සයේ ජුලි මාසේ දොළොස්වෙනිදෙන් පස්සේ. මෙම ස්ථානයෙන් නිවේදනය වෙන කරුණු මොනවද? මෙම ස්ථානයෙන් නිවේදනය වෙන වැදගත් දෙයක් තමා අයස්ථානය කියන ලැබෙන දේවල් ගැන. ආදාය මාර්ග නැත්තම් වෙනත් සම්පත් වෙන භෞතික දේවල්. එතකොට ඉඩකඩම් වලින් ලැබෙන ආදායම්, ඉඩකඩම් සංවර්ධනය කිරීමට තියෙන අවස්ථා, එවැනි යහපත් පැත්තක් තමයි මේකේ පෙන්වන්නේ. එතන මේ කුජ වගේ ග්‍රහයෙක් මෙම ස්ථානයේ ගමන් කරද්දී රවිගේ නැකතක ඊළඟට වෘෂභ රාශියේ මොන වගේ බලපෑමක් වේද? ඇත්ත වශයෙන්ම යහපත උදා කිරීමට හේතු වෙනවා කටකලග්න හිමියන්ට. තමන් වෘත්තියක නිරත වෙලා උසස් වීමක් බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් නිකම් බලාපොරොත්තුෙන් හිටියට වැඩක් නැහැ. ඒ වෙනුවෙන් කටයුතු කරලා ඉදිරිපත් වෙලා අවශ්‍ය විභාග සම්පූර්ණ කරලා සම්මුඛ පරීක්ෂණ වලට ඉදිරිපත් වෙලා අපේක්ෂාවන් බලාපොරොත්තු තියාගෙන හිටියන ඒව ලබා ගන්න පුළුවන් කාල සීමාවක් ඉදිරිය තමයි පෙනී යන්නේ. ඊළඟට රැකියාවක් බලාපොරොත්තු ඒ සඳහා උනන්දු වෙලා ඉදිරිපත් වෙලා ඒ ස්ථාන හොයාගෙන කටයුතු කරලා තියෙනවා නම් ඒ පිළිබඳ සුබදායි ආරංචි ලබන්න, යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න, ඒ අලුත් රැකියාවකටපත් වෙන තරම් සුදුසු වාතාවරණය මේ කුජ ග්‍රහය ඔබේ කේන්දරේ 11 වෙනි භාවයේ, කියන්නේ කටක ලග්න හිමියන්ගේ කේන්දරේ 11 වෙනි භාවයේ ගමන් කිරීම හේතු වෙනවා. ඊළඟට කටක ලග්න හිමියන් කිසියම් ආදායමක් බල අපේක්ෂාවෙන් යම් වැඩක් කරලා තිබුණා නම් අපි හිතමු ගොවිතැනක් කරලා තියෙනවා නම් නැත්නම් වෙනත් ආකාරයකට තමන්ගේ ඉඩකඩම් වලින් ආදායම් ගැනීම සඳහා කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා නම් වැවිලි කටයුත්තක් ඒ වගේ දේවල් වලින් හොඳ ප්‍රතිලාභ ලබන්න පුළුවන් කාල සීමාව. ව්‍යාපාරිකයන්ට උනත් වෙනදට වඩා තම ව්‍යාපාරයෙන් ලාභ ප්‍රයෝජන ලබා ගත හැකි යහපත් කාල සීමාවක් ඉදිරිය තමයි පිනියන්නේ කටක ලග්න හිමියන්ට ඔබේ යෝගකාරක කුජ ග්‍රහයා 11 වෙනි ගමන් කරන මේ කාල සීමාව. සිංහ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබට ඔබේ කේන්දරයේ 10 වෙනින් කියන්නේ රැකියාව, ව්‍යාපාරය, එකෙන මේක කර්මස්ථානයේ කර්මානුරූපව සිද්ධ වෙන දේවල් වල ප්‍රතිඵල සුබද අසුබද කියන එක තමයි මේකෙන් නිවේදනය වෙන්නේ. හොඳයි, එහෙනම් අපි බලමු මේ කුජ ග්‍රහයා ජූලි මාසේ 12 වෙනිදෙන් පස්සේ 10 වෙනි භාවයට එනම සිංහ ලග්න හිමියන්ගේ. ඒතර මේ සිංහ ලග්න හිමියන්ට කුජ ග්‍රහයා යෝගකාරක ග්‍රහයයි. කටක ලග්නට වගේම සිංහ ලග්නෙත් යෝගකාරක ග්‍රහය. දැන් මේ යෝගකාරක ග්‍රහය 10 වෙනි ගමන් කරනවා කියන්නේ ස්ථානීය වශයෙන් බලවත්. ස්ථානීය වශයෙන් දික් බලයි. දැන් මේ කුජ ඔබේ යෝගකාරක කුජ ග්‍රහය 10 වෙනි භාවයේ දික් බලයෙන් යුතුව ගමන් කරද්දී මේක ඊටාම සුභවාදී විදිහට බලපානවා ඔබේ රැකියා කටයුතු වලට. ඔබ කරන කටයුතු අන් අයගෙන් උදව් උපකාර සහිතව බාධාවකින් තොරව හොඳ ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්, යුතුයකම සහ වගකීම නිවැරදිව හඳුනගෙන වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්න පුළුවන්, ඉතා යහපත් විදිහට තමගේ කටයුතු කළමනාකරණය කර ගැනීමේ අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන් කරන වැඩ ඇගයීමකට ලක්වීමෙන් ප්‍රධානීන්ගෙන් සහ ප්‍රතිලාභ ලබා ගත්තා වූ ඔබේ සේවාවෙන් ප්‍රතිලාභ ලබා ගත්තා වූ අයගේ ප්‍රශංසාවට ගෞරවයට ඔබ පාත්‍ර වෙන කාලය. ඒ නිසා සිංහ ලග්න හිමියන් නිර්භයව තමන්ගේ රාජකාරී කටයුතු නියමිත නීති රාමුව ඇතුළත ඉඳලා කරගෙන යන්න, තමන් කියන දේවල් කරන දේවල් වාද විවාද කරලා ගනු ලබන තීන්දු තීරණවලට එරෙහි වීමට තරම් තමා සමග ඉන්න අය සූදානම් නොවන කාල පරිච්ඡේදයක් නිසා විශේෂයෙන් රැකියාවේ කටයුතු සාර්ථක කර ගැනීමට සිංහ ලග්න හිමියන්ට මේ කාලේ යහපත් කියලා තමයි පෙනී යන්නේ. කන්‍යා ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ කුජ ග්‍රහයා 9 වෙනි භාවයේ ගමන අසිය ගමන ආරම්භ කරනවා ජූලි මාසේ 12 වෙනිදෙන් පස්සේ. හැබැයි ඉතින් එක දෙයක් තියෙනවා, මේ 9 වෙනි කුජ ගමන් කරද්දී ඔබේ ආර්ථිකයට නම් ඊතරම් යහපතක් නැහැ. ආර්ථිකය තරම් ශක්තිමත් වෙන්නේ නැහැ. අනපේක්ෂිත ආකාරයේ වියෙහිදන් අනපේක්ෂිත වුණත් ඒවා අත්‍යවශ්‍ය දේවල්, ඒවා සම්පූර්ණ
කරගන්න බැරි තරම් අගහිගතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ මුහුණ දුන්න සිද්ධ වුණයි කියලා ණය ගනුදෙනු ලබා ගැනීමට පෙළඹෙනවා නම් ඉතාමත් කල්පනාකාරීව කළ යුතු වැඩක්. මොකද එයින් ඔබට වෙනත් විපත්තිදායක අවස්ථාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙවි. ඊළඟ හැමතිස්සෙම හිතර දුක හිතෙන කනගාටුදායක දේවල් වැඩිහිටියන් සම්බන්ධව මතුවෙන්න පුළුවන්. එක්ක වැඩිහිටියන්ගේ රෝගකාරක තත්ත්වයන්, එහෙම නැත්නම් වැඩිහිටියන් සමග සිත් අමනාප වෙන ආකාරයේ කටයුතු, මෙවැනි අයහපත් වටපිටාවක් තමයි කන්‍යා ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඊට අමතරව ඔබ මහජන සේවාවට කැප වෙලා ඉන්න කෙනෙක් නම් අන් අයගේ පෙළඹවීම, රැවටීම් නිසා මහජන අප්‍රසාදයට හේතු වෙන කරුණු කාරණාවලට ඔබ යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. නිසා සතුරු බලපෑම්, සතුරන්ට හොඳින් ක්‍රියාත්මක වෙලා සතුරු බලපෑම් ඇති කරන කාල සීමාවක් ඉදිරිය තමයි පෙනී යන්නේ කුජ ග්‍රහයා ඔබේ කේන්දරේ 9 වෙනි භාවයේ ගමන් කරන මේ කාල සීමාව. එනිසා මේ එවැනි අවුල් වියවුල් ඇති වුණාම මේ සතුරන් සමග වාද විවාද කරලා අඩදමර වීමට වගේ තරම් තත්ත්වයකට ඔබ පෙළඹුණොත් අවි ආයුධ වලින් පවා තමන්ට හිරිහැර වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ தත්ත්වය අවබෝධ කරගෙන ටිකක් කල්පනාවෙන් ඉවසීමෙන් පැත්තකට වෙලා හුදකලාව ජීවත් වෙන්න පුළුවන් නම් මේ කෙටි කාල සීමාව මම හිතනවා ඔබට ආරක්ෂා වීමට හොඳම අවස්ථාවක් කියලා. එහෙම නැතුව අර මේ ක්ෂණික කෝපය මතු කරගෙන තමන්ගේ தත්ත්වය ආරක්ෂා කරගන්න ඕනේ කියලා අනිත්‍යයත් එක්ක ගැටීමට මේ එරෙහි වෙලා සටන්කාමී විදිහට ඉස්සරහට යන්න ගියොත් බරපතල මට්ටමේ ප්‍රශ්නවලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙයි. දූදරුවන් නිසා කරදර වෙනවා. ඒ කියන්නේ දූදරුවන් ලෙඩවීමෙන් නැත්තම් විභාග කටයුතු අසාර්ථක වීම. මෙවැනි දහසක් අසහනකාරී තත්ත්වයන් වලට මුහුණ දීමට සිද්ධ වෙන නිසා කන්‍යා ලග්න හිමියන් මේ කෙටි කාල සීමාව ඉතාම ඉවසීමෙන් වැඩ කරනවා නම් වඩා වැදගත්. තුලා ලග්නයෙන් උත්පත්තිය ලබා සිටින ඔබේ කේන්දරයට අනුකූලව 2024 වර්ෂයේ ජූලි මාසේ 12 වෙනිදා පස්සේ කුජ ග්‍රහයා 6 වෙනි භාවයේ ගමන් කිරීම පටන් ගන්නවා. ඒ කියන්නේ ගෝචර ගමන, සිය ගෝචර ගමන ආරම්භ කරනවා 6 වෙනි භාවයේ. දැන් මේ 6 වෙනි භාවයේ කුජ වගේ ග්‍රහයෙක්, ඒ කියන්නේ ග්‍රහ ලෝකයේ සෙන්පතිය වශයෙන් හඳුන්වන මේ සටන්කාමී ග්‍රහයා 6 වෙනි භාවයේ ගමන් කරද්දී එතනින් නිවේදනය වෙන්නා වූ සතුරු බලපෑම අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සතුරු ස්ථානයේ වශයෙන් 6 වෙනි හඳුන්වනවානේ. සතුරු බලපෑම අවම කරගන්න පුළුවන්. නමුත් මෙතනදී මුහුණ දෙන්න සිද්ධ වෙන තව ගැටලුවක් තමයි මේක රෝගස්ථානයේ වශයෙන් උත් හඳුන්වනවා. මේ රෝගස්ථානයේ වශයෙන් හඳුන්වද්දී තුලා ලග්න හිමියන්ට මේ අවස්ථාවේදී තමන් කරන යම් යම් කටයුතු වලින් හිරිහැර පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැටීමෙන්, තැලීමෙන්, හදිසි අනතුරු වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔබ දැනටමත් අධික රුධිර පීඩනය වගේ රෝගවලින්, ඒ කියන්නේ ප්‍රෙෂර් එක වගේ තියෙනවක අයෙක් නම් ඒ தත්ත්වය කෙරෙහි වෙනදට වඩා අවධානය යොමු කරලා කටයුතු කරනවා නම් ඒ පාලනය කර ගැනීමට සුදුසු ප්‍රතිකර්ම හඳුනා ගන්න පුළුවන්. දැන් සතුරන් මර්ධනය කිරීමට ඉදිරිපත් වීමේදී ඒ සතුරු බලපෑම් වැඩි වෙන්න පුළුවන්. එනිසා මේ සතුරු ස්ථානය තුල ගමන් කරන කුජ ග්‍රහයා බොහොම ඉදිරියට ගිහිලා අර තමන් කියන්නේ අර ඉදිරියට ගිහිලා සතුරන් සමග ගැටෙන්න ගත්තොත් ඔවුන්ගෙන් යම් යම් හිරිහෙර කරදර ඇති වෙලා තමන්ගේ පවුල ඇතුලේ පවා යම් යම් ප්‍රශ්න, ගැටුම්, ආරවුල්, රෝගකාරක තත්ත්වයන්, කියන්නේ අනතුරුදායක විපත්තිදායක තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා තුලා ලග්න හිමියන් මේ කාලයේදී තමන් ඇසුරු කරන අය, තමන්ගේ හතුරු, ණයගනු දෙනු එවැනි දේවල් වලින් ඈත් වෙලා ඉන්න, එහෙම ඈත් වෙලා හිටියේ නැතුව, ඔබ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව, අර සමහර කෙනා මම කිසි දෙයකට බය නැහැ, මම ඕන දෙයක් කරනවායි කියලා, එහෙම නිර්භීත ක්‍රියාකාරකම් වලට එළඹෙනවට වඩා ටිකක් නිහඬ පිළිවෙතක රැඳිලා සිය කටයුතු උත්සාහයෙන් කරගන්න බලනවා නම් මීට වැඩිය යහපත් ආකාරයට මිෂ්ඨඵල උදා කරගත හැකි කාල සීමාවක් කරගත් කරගැනීමට ඔබට අවකාශ ලැබේ. උච්චික ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ ඔබගේ ලග්නාධිපති අඟහරු හෙවත් කුජ ග්‍රහයා 7 වෙනි භාවයට පැමිණෙනවා.
ජුලි මාසේ 12 ඉඳන් පස්සේ. හත්වැන්න කියන්නේ කලත්‍රස්ථානයේ ඊළඟට හවුලේ කරන කටයුතු. මේ විවාහ ජීවිතයේ වගේ දේවල් නිවේදනය වෙන්නේ. අත්වසියෙම ඔබ හවුලේ යම් කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාල සීමාව ඇතුළතදී වෙණි වැඩ කටයුතු වලට ඊතරම්ම සුබදායි වෙන්නේ නැහැ. මොකද ඒ හවුලේ කරන්න ගියාම අර කතාවක් තියෙන හවුලේ කැඳත් එපා කියලා. අන්න ඒ වගේ තත්යකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා හවුලේ කරන කටයුතු, හවුලේ කරන ගනුදෙනු එවැනි කටයුතු වලින් මේ කාල සීමාවේ ඈත් වෙනවා නම් වඩා හොඳයි. ඊළඟට අනිත් පැත්තෙන් බලද්දී මේ ලේ ධාතුවට අධිපති මේ කුජ ග්‍රහය නිසා මේ ශරීරයට ඊතරම්ම සුවදායි බවක් පින්නු කරන්නේ. හුඟක් වෙහෙස මහන්සියලා නිදි මරාගෙන වගේ වැඩ කරන්න ගත්තාම දැඩි වෙහෙසකටපත් වෙලා උණ රෝග නැත්තම් වෙනත් ආකාරයේ මේ ශරීරයට දරා ගන්න බැරි මට්ටමක් ඇවිල්ලා ඒ තත්ත්වෙ මත ඔබ රෝගියෙකු බවට පත් වෙන්න පුළුවන්. මෙතනදී ඔබ ගනු ලබන ආහාර පාන ගැන පවා හිතන්න වෙනවා. ඔබ මත්පැන් ගන්න, දුම් පානය කරන, නිතර නිදි කියන්නේ නිින්ද අඩු අඩුවෙන් නිදාගෙන විශාල වශයෙන් කැප වෙලා වැඩ කරන ඒ අවස්ථාවට කෑම ගන්නෙත් නැතුව ආහාර ගන්නෙත් නැතුව වැඩ කරන කෙනෙක් නම් නිරන්තරයෙන්ම ඔබ රෝගියෙක් වීමට තියෙන ඉඩ කඩ වැඩි මේ කාල සීමාව ඇතුළත. ඒ නිසා ටිකක් අර තමන්ගේ විවේකයේ ගැන හිතලා තමන් ජීවත් වෙන්න ඕනේ පිළිවෙල මොකද්ද කියලා හඳුනගෙන ඊළඟට නොගැලපෙන උෂ්ණාධික ආහාර පාන මත්පැන් වගේ දේවල් වලින් වැළකීලා ඇසුරු කරන අයත් එක්ක සමීපව වැඩ කරද්දී ඒ අයගෙන් ගන්න ඕන වැඩේ සහ නොගන්න ඕන වැඩේ මොකද්ද කියලා හඳුනගෙන බොහෝම කල්පනාකාරීව බුද්ධිමත් විදිහට හැසුරුනොත් ඔබට මේ කෙටි කාල සීමාවේදී නිර්මාණයේ විය හැකි අවුල් ප්‍රශ්න වගේ දේවල් වලින් වළකින්න පුළුවන්. මේක ටිකක් අපහසු කාර්යභාරයක්. මහජනතාවත් එක්ක ගැටෙන අය හුඟාක්ම කල්පනාකාරී විය යුතුයි. තුලා ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ මේ කුජ ග්‍රහයාගේ ගෝචර ගමන සිද්ධ වෙන්නේ ජූලි මාසේ 12 ඉඳන් පස්සේ ඔබේ කේන්දරයට 98 වෙනි භාවේ. 8 වෙනින් හඳුන්වන්නේ එක මරණයේ සිද්ධ වෙන ආකාරය, එක මූර්ති ස්ථානයේ වශයෙන් හඳුන්වනු. අතවසේ මේ 8 වෙනි ගමන් කරද්දී කුජ වගේ ග්‍රහයෙක් ඒ තරම්ම නම් යහපත් කියලා පෙන්නුම් කරන්නේ නැහැ. ආදායන් තත්ත්වය අවම වෙන්න පුළුවන්. ඊළඟට අනපේක්ෂිත විදිහට ඔබ ගොඩක් වෙහෙස මහන්සි වෙලා ඊළඟට මේ අවදානම් සහිත කටයුතු වල නිරත වුණොත් විපත්තිදායක තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන් තුලා ලග්නයෙන් උත්පත්ති ලැබලා ගින්දර භාවිතා කරලා විදුලිය භාවිතා කරලා ඊළඟට යන්ත්‍රෝපකරණත් එක්ක නිතර ගැවසි ගැවසි වැඩ කරන කෙනෙක් නම් හුඟක් ප්‍රවේසම් විය යුතුයි. ඒ කියන්නේ ආපදාවකට ලක්වීමට තියෙන ඉඩකඩ වැඩි කුජ ග්‍රහය ඔබේ කේන්දරේ 8 වෙනි ගමන් කරන නිසා. සමහර අය ආරක්ෂිත හිස්සසුම්, ආරක්ෂිත උපකරණ පළඳින්නේ නැතුව වැඩ කරන අය ඉන්නවා. ඉතින් ඒ தත්ත්වය ඔබට අවධානම් සහගතයි. නිසා එවැනි කටයුතු වල නිරත වෙන අය තමන්ගේ ආරක්ෂාව මුලින් හදාගෙන ඒ රාජකාරී කටයුතු වල නිරත වෙන්න එහෙම නොවුනොත් ඔබට ලොකු විපතකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට අමතරව පවතින වැඩ කටයුතු එක්ක ලැබෙන ආදායම අවම වීම මත ණය වීමට සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ කුජ ග්‍රහය 8 වෙනි ගමන් කරන මේ කාලවකවානුව අතරතුර අතහෝ මාරුවට මුදල් ලබා ගැනීම, පොලියට මුදල් ලබා ගැනීම, ඒ වගේ ණය ගනුදෙනු වලට යන්න එපා. මොකද ඔබට ඒවා ගෙවා ගන්න තරම් ක්‍රමවේදයක් හඳුනා ගැනීමට නොලැබීමෙන් ඒක විපතක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකයි මම කිව්වේ අවදානම් සහිත. ඒ කියන්නේ මේ ක්‍රියාකාරී දේවල් වගේම රැකියාවට අයිති දේවල් වගේම ওই ගනුදෙනු වගෙත් අවදානම් සහිත ආකාරයට ගනුදෙනු කටයුතු උනත් කරන එක තුලා ලග්නෙ හිමියන්න මේ කාලේ සුදුසු නැහැ. ඔබ කිසියම් ව්‍යාපාරයක් කරනවා නම් ඒ සඳහා ඔබේ හිත මිතුරන් යොදාගෙන සිටිනවා නම් ඒ අයට නියම විදිහට ප්‍රතිලාභ දී ගන්න බැරි වුණොත් ඒ අය සතුරු බවට පත් වෙන්න පුළුවන්. මෙවැනි කරුණුකාරණත් එක්ක සංසන්දනය කිරීමේදී තුලා ලග්න හිමියන්ට ඉතාමත් අවදානම් කාල පරිච්ඡේදයක් තමයි මේ කුජ ග්‍රහය 8 වෙනි ගමන් කරන මේ කාල සීමාව. ඒ නිසා ඒ தත්ත්වය අවබෝධ කරගැනීමෙන් යුතුව වැඩ කරන්න හැබැයි හැංගීමට වහල් නොවි
බුද්ධියර දැන දීලා කටයුතු කරනවා නම් ඔබට ආරක්ෂා වීමට පරිස්සම් වීමට ඊළඟට විපතක් සිද්ධ නොවී සිය කටයුතු ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වේ. ධනුලග්න හිමියන්ට කාලයකට පස්සේ ටිකක් සැනසිරිදායක කාලවකවානුව බවට පත් වෙනවා මේ කුජ ග්‍රහයා. කියන්නේ සෙම්පතිය වශයෙන් හඳුන්වන්නේ ග්‍රහ ලෝකේ මෙම ග්‍රහයා මේ තේජෝගුණින් යුක්ත ග්‍රහයා ඔබේ කේන්දරේ 6 වෙනි භාවයට පැමිණෙනවා මේ මාසේ 12 වෙනිදාන් පස්සේ. ඒ කියන්නේ ජූලි මාසේ 12 වෙනිදාන් පස්සේ. මෙතෙක් කල ඔබට මානසිකව තිබිච්ච කරදර හිංසා පීඩා අවම වෙන කාල සීමාව. එහෙම වෙන්නේ ඇයි? මේ සතුරු ස්ථානයේනේ. මේ සතුරු ස්ථානයේ මේ සතන්කාමී යුගයේ අතටපත් වුනහම එතන පාලනය කරගෙන එතන බලය ආරක්ෂා කරගෙන එහි රැඳී සිටින අයට හොඳ මෙහෙ රැකවරණයක් විශ්වාසයක් ඇතුව ලබා දෙන්න පුළුවන් කාලවකවානුවක් ඉදිරියේ පෙනී යන්නේ. ඒකද සතුරන් මර්ධනය කරගෙන සතුරු බලපෑම අවම කරගෙන ඔබේ සියලු කටයුතු ජයග්‍රහී මට්ටමකට මෙහෙයවීම තරම් ශක්තියක් මේ කුජ ග්‍රහය 6 වෙනි ගමන් කරද්දී ඇති වෙනවා. ඊට අමතරව තමන් දැනට සුළුවෙන් හරි කිසියම් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් එයින් ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කාලවකවානුව. ඊළඟට උගත් අයගේ ඇසුරෙන් ඔබට ඈත් වෙන්න සිද්ධ වෙනවා. මොකද දැන් මේ වගේ සටන්කාමී ග්‍රහයෙක් වැඩ කරන්න කැමති නැහැ තව කෙනෙකුගේ උපදෙස් මත. අනේ එතන ඔබට බාධාවක් ඇති වෙනවා. මෙතෙක් කල ඔබ රැකගත් ඔබ ආරක්ෂා කරගත් ඔබට උපදෙස් දුන්න ඔබට වඩා දැනුම තියෙන අයගෙන් ඈත් වෙලා ඔබ ඔබේ මතයට වැඩ කරන්න සූදානම් වෙනවා. අනේ එතනදී ඔබට සමහර අවස්ථාවන් ජයග්‍රහණය කරගන්න බැරි තරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙවි. ඒක තේරුම් අරගෙන ධනුලග්න හිමියන් බුද්ධිමත් විදිහට තීන්දුව తీරන වලට එළඹෙනවා නම් වඩා හොඳයි. ආදායම් තත්ත්වේ වැඩි වෙනවා. ඊළඟට විනෝදජනක කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාවන් උදා වෙන්න පුළුවන්. දරුවන් පිළිබඳ අයහපත් ආකල්පයක් තිබුණා නම් ඒ වගේන් ඈත් වෙලා ඔවුන් සමග සුහදශීලීව කටයුතු කරන්න පුළුවන් වේවි. නමුත් මෙතන රෝගස්ථානයේ වශයෙන් හඳුනන නිසා ලේ ධාතුව සම්බන්ධ යම් රෝගකාරක තත්ත්වයන් තියෙනවා නම් ඒව වර්ධනය වීමට තියෙන ඉඩකඩ වේ. මකර ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරේ 5 වෙනි භාවයට කුජ ග්‍රහයා ගමන් කරනවා 2024 වර්ෂයේ ජූලි මාසේ 12 වෙනිදාන් පස්සේ. මේ කුජ ග්‍රහයා 5 වෙනි භාවයේ ගමන් කරද්දී බලපෑම මොන මොන අංශවලද බලපවත්තන්නේ? විශේෂයෙන් මේ දරුවන් ගැන කතා කරනවානේ. මේක පුත්‍රස්ථානයේ වශයෙන් හඳුන්වනවා. ඒ දරුවන්ගේ කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙන කාල සීමාවක්. ඔවුන්ගේ ලෙඩ රෝග, ඊළඟට ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු, ක්‍රීඩා තරඟ වගේ දේවල්ට ඉදිරිපත් වෙනවා නම් ඒවා පිළිබඳ ඇතිවෙනා වූ ගැටුම්, ආරෝල් වියවුල් මේ කාලයේදී නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දරුවන්ගේ එවැනි කටයුතු වලට වැඩි අවධානයක් වැඩිහිටිය වශයෙන් යොමු කරන්න වෙනවා. ඊළඟට මකර ලග්නයෙන් උත්පත්ති ලැබල තින්න දරුව පවා ශිෂ්‍යෙන් පවා තමන්ට ඇතිවෙනා වූ සතුරු බලපෑම් හිරිහෙර තමන්ගේ හිත මිතුරන්ම තරඟකාරී විදිහට ඉදිරිපත් වීමෙන් තමන් මානසිකව කඩා වැටෙන්න පුළුවන්. ඒ තත්ත්වය අවබෝධ කරගෙන වැඩ කරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව ඒ කියන්නේ දෝෂ ආරෝපණ වලට එහෙම ලක් වෙන්න පුළුවන් තමන්ගේ අඩුපාඩු හුඟාක් අයට පේන කාලය. ඊළඟ මේ ශරීර සෞඛ්‍ය පිළිබඳ කතා කරනවා මෙතන. ශරීර සෞඛ්‍ය දුර්වලතාවයක් පෙන්වුම් කරනවා. ඒ දුර්වලතාවය ඇති වෙන්නේ ආහාර පාන වලින්. තමන් අපත්‍ය ආහාර ගැනීමෙන් වළකින්න. දිරවීමට අපහසු ආහාර, අධික උෂ්ණාධික දේවල්, ඊළඟට ගොඩක් සීත දේවල්. සමහර දැන් මේවා අපි කියනකොට සමහර අය විවේචනය කරන්න පුළුවන් ඕගොල්ලෝ වෛද්‍යවරුදු මේවා කතා කරන්නේ කියලා. නෑ, ඉතින් වෛද්‍ය විද්‍යාව හදාරන්නම ඕනේ නෑ. තමන්ට තීරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ කේන්දරයේ මෙවැනි ග්‍රහ බලපෑමක් තියෙනවා නම් මොන මොන වගේ ගුණාත්මක දේවල්ද භාවිතා කරන්න ඕනේ කියලා. කියන්නේ අධික ලෙස දැන් කුජ වගේ ග්‍රහයක් පස්සෙන් ගමන් කරද්දී ඒකින් දෙවැන්න වෙන්නේ 6 වෙන්න. ඒතර 5 2 6 වෙන්න වුණාම ඒකත් අපිට ප්‍රථම මාරක ස්ථානයේ විසින් හඳුන්වන්න පුළුවන් නිර්මාණය වීම. එතනදී ඒ ආහාර පාන ආහාර විස වීමෙන් මිනිසු ලෙඩ වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා තමන්ට ගැළපෙන දේ මොකද නොගැළපෙන දේ මොකද කියලා හඳුනාගෙන වැඩ කරනවා නම් වඩා යහපත් වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් තමන්ට මෙවැනි අවුල් වියවුල් සහගත දේවල් ඇතිවීම නිසා
සතුටින් වැඩ කරන්න බැරි වෙන. ඒ සතුටින් වැඩ කරන්න බැරි වුණහම රැකියාවක් කරන කෙනෙකුට ඒ රාජකාරිය ඒකට කැප වෙලා ඒ ගැන හොයලා බලලා ඕනෑකමින් උනන්දුවෙන් කරගන්න පුළුවන් මට්ටමක් මනසේ නිර්මාණය නොවන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයන් අවබෝධ කරගෙන වැඩ නොකළොත් ඔබ කඩා වැටීමක් නැත්නම් ඔබ දුර්වල වීමක් එහෙම නැත්නම් ඔබ අසාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මකර ලග්න හිමියන් මේක තීරුම් ගන්න තීරුම් අරගෙන නිවැරදි තමන් වැඩ කළ යුතු ආකාරයේ හඳුන ගන්න. තමන්ගේ දූ දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා ඔවුන්ට දින බාධා ප්‍රශ්න හඳුනගෙන ඔවුන්ට උපකාර කරන්න උන්ගේ දියුණුව වෙනුවෙන්. ඊළඟ මේ පෙරපින්. පෙරපින් කියන්නේ අපි තමන් පෙර ආත්මවල කරලා තියෙන කුසල්නේ. ඒ කුසල් එක්කව අවම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කුසල් වලින් ප්‍රයෝජන ගන්න තරම් හොඳ මානසිකත්වයක් හොඳ වටාපිටාවක් හොඳ ධාර්මික සිතුවිලි ඔබ තුල පහළ නොවෙන්න පුළුවන්. ඒකත් අවබෝධ කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ තමන්ගේ ඉවසීම සහ තමන් කරන කටයුතු අනුවයි. කුම්භ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයා හතරවෙනි භාවයට එන්නේ මේ මාසේ නැත්නම් මේ ජූලි මාසේ 12 වෙනිදා. මේ හතරවෙන්න කුජට කොයිතරම් සුදුසු ආකාරයකද බලපවත්න්නේ. ඇත්ත වශයෙන්ම කුජ ග්‍රහයාගේ දිග්බල ස්ථානය තමයි 10. එතකොට එතනින් අංශක 180ක දුරින් තමයි සිව් වෙන්න පිටලා තියෙන්නේ. එතකොට අර දිග්බල වූ ස්ථානයේට ප්‍රතිවිරෝධීතාවයක් මෙතනින් පෙන්වන්නේ. එහෙමනම් යහපතට වඩා අයහපත උදා කිරීමට හේතු වෙනවා. දැන් විභාග කටයුතු වලට යම් කෙනෙක් කුම්භ ලග්නෙන් උත්පත්ති ලැබලා ඉදිරිපත් වෙනවා නම් ඔබ වැඩිය සැලකිල්ලක් දක්වන්නේ නැතුව උනන්දුවක් දක්වන්නේ නැතුව අවදානම ජය පරාජය පිළිබඳ අවදානම මොකද්ද කියලා අවබෝධ නොකරගෙන අවබෝධ කරගන්නේ නැතුව ඉදිරිපත් වුණොත් ඔබට හොඳ ප්‍රතිඵලයක් ලබන්න බැරි වෙනවා. ඒ නිසා මේක තීරුම් අරගෙන දැඩි අවධානයක් යොමු කරලා උත්සාහයෙන් කටයුතු කරන්න. ඒ උත්සාහය තුළ යම් දුරක සාර්ථකත්වයක් ඔබට ලබා ගන්න පුළුවන් වේවි. නමුත් දැන් මේ කුජ ග්‍රහය හතරවැන්නේ ගමන් කරද්දී හතරවෙනි භාවයට යහපත් සුබදායි ස්වක්ෂේත්‍ර උච්ච බලයෙන් ඉන්න මිත්‍ර බලයෙන් ඉන්න එවැනි යහපත් ග්‍රහයින්ගේ දෘෂ්ටිය ලැබුණොත් රැකී රක්ෂා දියුණු කර ගැනීමට ගෙවල් ඉඩකඩම් පිළිබඳ දියුණුවක් ලබා ගැනීමට අවස්ථාව උදා වෙන්න පුළුවන්. එහෙම නොවුනොත් එවැනි කටයුතු සඳහා ඔබගේ මුදල් වියදම් වුණාට ඒකේ ප්‍රතිඵල ලබන්න තරම් ප්‍රතිලාභ ලබන්න තරම් වාසනාවන්ත කාලයක් නොවන්න පුළුවන්. සා කුම්භ ලග්න හිමියන්ගේ මේ කුජ ග්‍රහයා ඔබේ කේන්දරයට අනුකූලව සිව්වෙනි භාවයේ ගමන් කරන මේ කාල වකවානුව ඇතුළත එම භාවයේ නිවේදනය වෙන්නා වූ යාන වාහන ගෙවල් දොරවල් සිතුවිලි තමන්ගේ මව වගේ දේවල් මේ සිව්වැනි නිවේදනය වෙන්නේ එවැනි කටයුතු සම්බන්ධව යම් යම් ගැටුම් අවුල් නිර්මාණය විය හැකියි. නමුත් මෙතනින් තමන්ගේ සෞඛ්‍ය ගැන හිතනවනම් පපුව නිවේදනය කරන්නේ සිව්වැන්නේ. පපුවේ ආබාධවලට මුහුණ දීලා ඉන්න අයට ඒ පිළිබඳ වෙනදට වැඩි අවධානය යොමු කරනවා නම් වඩා යහපත් වෙනවා. ඊළඟට උණ රෝග ඇති වෙන්න පුළුවන්. ලේ විසවීමේ රෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා එතනදිත් ඔබට ආහාර පාන පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලවක. මීන ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ව්‍යාපාරිකයින්ට මේ කුජ ග්‍රහය ඔබේ කේන්දරයට අනුව 2024 වර්ෂයේ ජූලි මාසේ 12 වෙනිදා තුන්වෙනි භාවයට ඇතුළු වීම යහපත් කියලා තමයි පෙනී යන්නේ. මේ වෘෂභ රාශි ගත වීම. මොකද ව්‍යාපාරිකයින් විශේෂයෙන්ම තමන්ගේ වෙළඳ කටයුතු සාර්ථක කරගන්න තරම් හැකියාවක් ඇති වෙනවා. මොකද තුන්වැන්නේ නිවේදනය වෙන්නේ තමන්ගේ බලපරාක්‍රමය උනන්දුව ක්‍රියාසූරභාවය. එතකොට අන්නේ ඒ සියලු ගුණාංග ආයෝජනය කරලා කටයුතු කරන්න පුළුවන් ආත්ම ශක්තියක් මේ කුජ තුන්වැන්නේ ගමන් කරද්දී මතුවෙනවා. ඊළඟට සහෝදර සහෝදරියන් පිළිබඳ කිසියම් මතභේදයක් යම් කිසි සිතමනාප වීමක් තිබුණා නම් ඒ සියල්ල අභිභව. ඒ අයගෙන් උපකාර ලබා ගැනීමට එහෙම නැත්නම් ඒ අයගෙන් හිරිහැරයක් නොවන විදිහට තමන්ගේ වැඩ කටයුතු සකස් කර ගැනීමට පිළිවෙල කර ගැනීමට ශක්තිය මේ කාල සීමාවේ උදා වෙනවා. මිල මුදල් පිළිබඳ ගනුදෙනු කිරීමේදී
අන් අයට බරක් නොවී තමන්ද ණයගනඳුනු වගේ දේවල්වලින් ඒතරම් පීඩාවකට පත් නොවී තම කටයුතු කරගෙන යන්න පුළුවන්. ඊළඟට මේ මීන ලග්න හිමියන් සමාජගත වෙලා ජනතා සේවයක යෙදී සිටින කෙනෙක් නම් හැබැයි මෙතනදී හොඳින් හෝ නරකින් සිය බලය ආරක්ෂා කර ගැනීමට උපක්‍රමශීලීව විවිධ උපක්‍රම යොදාගෙන කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය දීර්ඝකාලීන වශයෙන් යහපත් නොවෙන්න පුළුවන්. කෙටි කාලීන වශයෙන් ඔබට තෘප්තිමත් භාවයකට පත් වෙන්න පුළුවන්. කියන්නේ අන් අය රවට්ටලා වැඩ කරගන්න තරම් ශක්තියක් මෙතනදී බලය පෙන්නලා ලබා ගන්න හැකියාවක් මීන ලග්න හිමියන්ට උදා වෙනවා. මේ කුජ ග්‍රහය ඔබේ කේන්ද්‍රයේ තුන්වැනි ගමන් කරන මේ කෙටි කාල සීමාව. හැබැයි මෙවැනි අර උපක්‍රමශීලී වැඩවලදී ඒ කුජ ග්‍රහය එතනින් ඉවත් වුණාට පස්සේ ඇතිවෙනා වූ ප්‍රතිඵලය ඔබට අසාර්ථක වීම තරම් හේතු වෙන්න පුළුවන්. කෙසේ වුණත් මීන ලග්න හිමියන් ගොඩක් මේ මූල්‍යමය ගනුදෙනු ජනතාව සමග ගැටිලා කරන ගනුදෙනු වලට වඩා ශාස්ත්‍රීය මට්ටමේ කටයුතු වලට යොමු වෙලා ඉන්න කෙනෙක් නම් ඒ වාගෙන් සමාජයට තමාට ප්‍රයෝජනයක් වෙන විදිහ නිර්මාණ සකස් කරගන්න මේ අවස්ථාව උදා කරගන්න උදා වෙනවා. මේ අවස්ථාව යොදා ගන්න පුළුවන් නම් ඔබට ඔබේ බුද්ධිය මෙහෙවලා යමක් කරන්න පුළුවන් ඒවි. ඒ නිසා මීන ලග්න හිමියන් මේ නිවැරදි පැත්ත තෝරගෙන තමගේ කේන්දරෙත් එක සංසන්දනය කරලා කටයුතු කරනවා නම් වඩා යහපත්. අද දවසේ අපි ඔබට සාකච්ඡා කළේ සාකච්ඡා කරමින් කරුණු ඉදිරිපත් කළේ කුජ ග්‍රහය වෘෂභ රාශි ගත වීමෙන් එක් එක් ලග්න වලට කොහොමද බලපවත්න්නේ කියලා. සමහර ලග්න වලට සුබදායී බවත් සමහර ලග්න වලට අසුබදායී බවත් ඇති වෙන එක ස්වභාවිකයි. මේ පොදු ඵලාපලය ඒ ආකාරයෙන්ම තමන්ගේ කියලා අයිති කරගන්නේ නැතුව තමන්ගේ කේන්දරෙත් එක්ක ගලප ගන්න, එහෙම ගලපගෙන බලලා ඔබ විසින් කරන කටයුතු කරගෙන යන්න. මේවා කෙරෙහි විශ්වාසයක් නැති අය මේක ප්‍රතික්ෂේප කළයි කියලා අපට පාඩුවක් වෙන්නේ නැහැ. ඒක ඔබගේ කැමැත්ත අකමැත්ත අනුව සිද්ධ වෙන දෙයක්. අපේ යුතුයකම තමයි අපි දන්න කරුණු ජ්‍යොතිෂමය සිද්ධාන්ත ඒ අවස්ථාවල්දී ග්‍රහයින් ගෝචර වෙන ගමන්වලදී නිර්මාණය වෙන්නා වූ තොරතුරු ප්‍රතිඵල ඔබට කොහොමද බලපවත්න්නේ කියලා දැනුම් දීමක් කරන්නේ පූර්ණ සූදානමක් ඇතුව කටයුතු කිරීමට මිනිසා පෙළඹවිය යුතු නිසායි. හොඳයි, එහෙමනම් අපි යළිත් දවසක හමුවෙමු. අදට සමුගන්නවා විශ්වකර්ම YouTube නාලිකාව සමග නිරන්තරයෙන් රැඳී සිටින ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.